ආයි බුවන් පුංචි දුවේ පුතේ. ඉතින් ඔන්න අද අපි ඉගෙන ගමු ලස්සන රෝස මලක් හදන හැටි. මෙන්න මේ වගේ ලස්සන රෝස මලක් හදන හැටි තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. අපි දැන් මේ පොල් කොලේ අරගෙන මෙන්න මේ පොල් ඉරට්ට අයින් කර ගන්නවා වින්ද වගේම. කරලා එතනින් කරලා මේ අගේ සෙනොත් එන්න මේ හැරින් විතර කපලා අයින් කරගන්න. දැන් අපි මේ කොළ දෙක අරගෙන මෙන්න මේ විදිහට තියාගන්න. මෙහෙම තියාගන්න මෙන්න මේ විදිහට පොඩ්ඩයි. ඊට පස්සේ මේක අපි මෙන්න මේ විදිහට නවන. ඊළඟට මේක මෙතන මේ ටිකක් ලොකුට මේ රවුම එන්න ඕන. මෙන්න මේ විදිහට. මේක දැන් ඉතින් මුළු කොළේම මේ විදිහට නවාගෙන යන්න ඕනේ. දැන් අපි මේ අගිස්සට වෙනකම්ම හොඳට නවා ගන්න. මෙන්න මේ විදිහට. දැන් අපි මේ ඉතුරු වෙච්ච කොටස මලේ පිටිපස්සට දාගන්න. ඒකට දැන් මෙහෙම නැවුවට පස්සේ මෙන්න මේ තියෙන කොලේ මේ විදිහට ඇතුළට දාගන්න. විදිහට ඇතුළ කරගන්න. දැන් මේ කොලෙත් මෙහෙම යවා ගන්න. දැන් අපි ඉරට්ටක් අරගෙන මෙන්න මේ විදිහට නවලා මේක මේ මලේ මැදෙන් මේ විදිහට හිටින්න ඇතුල් කරගන්න. එනි මේ විදිහට මැද්දෙන් හිටින්න. දැන් අපි මෙන්න මේක මෙහෙම මල මෙහෙම රවුමට කරකවන්නවා. මෙන්න මේ විදිහට ඉරට්ටය ආධාරයෙන් මේ විදිහට ලස්සනට කරකවන්නවා රවුමට. මේ ඉතින් තමයි රෝස මලක් වගේ හැඩයට එන්නේ. දැන් අපි මේ මල ෆිනිෂ් කරගන්න මේ පිටිපස්සෙන් කැටයක් දාගන්න ඕනේ. මෙන්න මෙතන. දැන් මේ වැඩිපුර තියෙන කොටස මේ විදිහට නවලා අපි මේකට මෙහෙම එකතු කරගන්නයි ඕනේ. ඒකට අපි මෙන්න මෙතන දැන් මෙතනින් මෙහෙම කපා ගන්න. ඉතින් අපි දෙක කපා ගත්තාම මේක මෙහෙම තියලා උතා ගන්නයි ඕනේ. එතකොට මේ කොටස වැඩි හින්දා ඒකත් කපලා අයින් කරනවා. දැන් මේක මෙහෙම තියලා මෙන්න මේ කොළ දෙකෙන් මේ විදිහට ඔතනවා. මෙන්න මේ විදිහට ඔතනවා. මෙහෙම කැටයක් දාගන්න. ඊට පස්සේ වැඩි කොටස කපලා දාන්න. මෙන්න මේ ලස්සන රෝසම. අපි දැන් බලමු මේ මලට කොළ දෙකක් හදාගන්නේ කොහොමද කියලා. ඒකට ටිකක් තද පාට කොළයක් අරගෙන
තද පාට කොලයක් අරගෙන මේ අගිස්ස හරියෙන් ගත්තත් හොඳයි. මේ හරියෙන් අපි කොලයක් හදාගමු. දැන් මේකේ අර රෝස කොලේ තියෙනවා වගේ. දැන් මේක මේ කොලේට මෙහෙම තියලා එකතු කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ කොල දෙක මලට එකතු කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තියලා පොල් කොලේකින් හායි මේක වටේට උදා ගන්න. මෙන්න මේ විදිහට. ඔකේලිය දෙන්න තියෙන. දැන් මේ කොලේ මෙහෙම උදා ගන්න. කොලේ ඇතුලෙන් ඇතුල් කරලා මෙන්න මේ විදිහට ගැටයක් දාලා දාලා එතන ඉවර කරගන්න. ඉතින් අපේ රෝසම දැන් ඔයාලට මේ වගේ ලස්සන රෝස මලක් හදන හැටි දන්නවනේ. මේ රෝස මලම තවත් වෙන වෙන විදිවලට හදන හැටි මම ඉස්සරහ වීඩියෝවලදී ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් මේක ලස්සනට හැදුවද නැද්ද කියලා මට ලස්සන කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න.